පින්වත්නි මිනිස්සු හිතාගෙන ඉන්නවා ගොඩක් අපේ බෞද්ධ අය හිතාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේලාට දායක දායකාවෝ අප උපසාන කරනවා විහෙර විහාර හදලා පූජා කරනවා ඒ වගේ කටයුතු කරනකොට කෘතගුණ සැලකීමක් හැටියට ඒ ස්වාමීන් වහන්සේ ඒ ඇත්තන්ගේ පාංශුකූලට වඩින්න ඕනි ඒ අයගේ හුදු මහත් කටයුතු වලදී ප්‍රමුඛව ඉන්න ඕනි ඒ වගේ අන්න එහෙම යුතුයකමක් බලාපොරොත්තු වෙනවා දැන් මම කියන්නේ ඒ යුතුයකම් කරන්න එපා කියලා නෙවෙයි දැන් ඇත්තටම ගිහි පැවිදි සම්බන්ධයේ ගැන බුදුරජාණන් වහන්සේ මොන වගේ මතයකද ඉඳලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් ස්වාමීන් වහන්සේලාට වදාළා මහණෙනි මින් මහණෙනි සාගාරා අගාරාච උබෝ අඤ්ඤොඤ්ඤ නිස්සිතා ඒ කියන්නේ දැන් මේ ගිහි අයයි පැවිදි අයයි අනෝන්‍ය වශයෙන් උපකාර කර ගන්නවා ආරාධයන්ති සද්දම්මා යෝගක්ඛේමං අනුත්තරං මේ උතුම් වූ මේ සද්ධර්මය අධ්‍යයනය කිරීම සඳහා නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා පිළිවෙත් පුරන්න ගිහි අය පැවිද්දන්ටත් පැවිදි අය ගිහියන්ටත් ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඒ කොහොමද ඒක වෙන්නේ? හරිම ලස්සනට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ මහණෙනි දැන් යම්කිසි ගෘහපතියෙක් යම්කිසි දායකයෙක් ගිහි කෙනෙක් චීවරයෙන්ද පිණ්ඩපාතයෙන්ද සේනාසනයෙන්ද ගිලම්පස බෙහෙත් පිරිකර වලින්ද ඔබට උපස්සාන කරනවා නම් ඔබට ඔව්හු බෙහෙවින් උපකාර ඇත්තෝ වෙනවා මොකද දැන් ඇත්තටම භික්ෂුන් වහන්සේට ආහාර හොයන්න උපයන්න වුණොත් සිවුරු පිරිකර ගන්න ඉන් හිටු තැන් වාසස්ථාන වෙනුවෙන් උපයන්න වුණොත් ආදායම් මාර්ග හදා ගන්න වුණොත් එයත් ගිහි කෙනෙක් වගේම වෙනවනේ එතකොට මේ ප්‍රතිපත්ති පුරන්න බෑ මොකද කෙලස් වැඩෙන වැඩපිළිවෙලක් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවා එහෙනම් මේ සාසන බ්‍රහ්මචාරියා නිරත වෙන කෙනෙකුට සාමාන්‍ය ගිහි කෙනෙක් වගේ අර මේ ධනෝපාර්ජනය වෙන දේවල් කරන්න බෑ ඒව කර කර හිටියොත් මේක පහු වෙනවා එහෙනම් එතකොට බුදුහාමුදුරනේ භික්ෂුවන්ට වදාරන්නේ මහණෙනි ඔබට ඒ පිළිවෙත් පුරා ගන්න ගිහියයි උපකාර වෙලා තියෙනවා එතකොට ආන් එහෙම ඒ ගිහියයි උපකාර වෙන හින්දා ඒ උපකාර වෙන එක ඉතාම වැදගත් උපකාරයක් බව සලකන්නේ කියලා. නැත්නම් ඕකත් හරියම්බ කරගෙනම කරන්න උනොත් දෙකම කරන්න බැරි නෝන gedara hitiya wage wenawane. දැන් ඔබ දන්නවා ගිහියාගේ නිර්වාණගාමී ප්‍රතිපදාව මොනරෙකුටත් පැවිද්දාගේ නිර්වාණගාමී ප්‍රතිපදාව හංසයෙකුගේ ගමනකටත් බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. එතකොට එහෙම උපමා කරාම පැවිද්දෙක් විදිහට පැවිද්දෙක් ඊටාම වේගවත්ව නිර්වාණය සොයාගෙන යන්න ගිහියාගේ තියෙන උපකාරයක් තමයි මේ සිව්පසේ ලැබෙන එක. අන් ඒකට ප්‍රතිඋපකාරයක් ලෙස බුදුහාමුදුරු හරිම පැහැදිලිව භික්ෂුන් වහන්සේට වදාලා මුලද මැදද අගද යහපත් වූ කියන්නේ කල්යාණ වූ ධර්මය අර්ථවත් වූ විස්තර සහිත වූ ධර්මය නිර්වාණය කරා යන මාර්ගය පිරිසුදු බ්‍රහ්මචර්යාවම ඔවුන්ට කියා දෙන්න කියලා. ඔන්න බලන්නකෝ. තමන්ට නිර්වාණගාමී ප්‍රතිපදාව යන්න ගියේ උපකාර කරන නිසා ගියේටත් ඒ මාර්ගය කියලා දෙන්න. හැබැයි ගියේට නොකුත් කම් කටුළු ඒගොල්ලෝ ආර්ථික උපයන්නන් ලෙස ඒගොල්ලෝ අමුදරු නඩත්තු කරන්නන් ලෙස ඒගොල්ලන්ට භික්ෂුවක් වගේ වේගෙන් මේ ගමනෙන්න බැරි වෙයි. ඒ වුණාට ඔවුන් ඔබට ලොකු උපකාරයක් කරනවා මේ ගමන යන්න. ඒ නිසා ඔබ ඒ ගමන යන ගමන් ඔබේ ප්‍රතිලාභේ ලැබමින් ඔවුන්ටත් ඒ සඳහා උපකාර කරනවා. ඔන්න බලන්න ඕක තමයි ගීපෙවිදි ගන්න දෙනවා. නැතු මේ මිනිස්සු හිතනවානේ මේ අපි පොලිසියෙන් අල්ලගත්තාමත් ස්වාමීන් වහන්සේ කතා කරලා බේරගන්න ඕනේ. අපිට රැකියාවක් වල දෙන්න ඕනේ. අපේ ආර්ථික ප්‍රශ්න වලදී මේ ඒවා විසඳන්න ඒ අදාළ පාර්ශ්වයන්ට කතා කරන්න ඕන. අපේ ප්‍රශ්නේදී අපේ ළඟින් ඉන්න ඕනේ. ඔන්න ඔය වගේ හරි භෞතික ප්‍රතිලාභ ටිකක් තමයි ගොඩක් වෙලාවට හිතවත් දායකයෙක් සිව්පස්සේ පූජා කරන සමහර දායකයෝ බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඉතාම පැහැදිලිව බුදුහාමුදුරු දේශනා කරනවා ගේ ගිහි අයට ධර්මයෙන් සංග්‍රහ කරන්න. එතකොට ණය නැහැ. එතකොට පින්වත්නි දැන් එකෙන් අදහස් කරන්නේ දායකයරට වුණහම බලන්න යන්න හිම එපා කියලා. මොකද දැන් ඒකත් ලොකු කුසලයක්නේ භික්ෂුවට ඒක අනුකම්පාව උපදින කටයුත්තක්නේ. හැබැයි ඒකට තමන්ට විවේක තිබුණොත් අවස්ථාව තිබුණොත් යන එක වෙනම දෙයක්.
හැබැයි ඒක නෙවෙයි ප්‍රධාන කාර්යය. ඒක නෙවෙයි ප්‍රධාන කාර්යයක් වෙනම තියෙනවා. නමුත් අද වෙනකොට ඉස්මතු වෙලා තියෙන අප්‍රධාන කාර්යය. භික්ෂුව මේ තමන්ට සිව්පසේ පුදන දායකයාට හොඳින් ධර්ම දේශනා කළා කියලා අනේ අපි උන්වහන්සේට දන් දෙනවා, පෑම් පූජා කරනවා, උන්වහන්සේට ආවාසයක් අතර පූජා කරා, උන්වහන්සේ ඒ විදිහෙන් අපිට නිර්මල වූ ධර්මය කියා දෙනවා කියලා සතුටු වෙන්නේ බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනෙක්ද?